මොකක්ද මේ බේත ගත්තර පස්සේ උනේ වාට පවර් ෆ්ලව කියෙන බේත ඇත්තටම එක ඇත්තම කතාවටන් ඩොක්ට දීපු ඉන්දයි වැයට තියාගත්තේ ඒක තමයි ඇත්ත නැත්තම් මේක විශ්වාසයෙන්ම හොනාක්කන් නෙම මේක තියාගන්න කියලා දුන්නනේ ඒ හින්දමන් දිවයට තියාගත්තා දුවයි මායි දෙන්නම ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මේ තමයි මේ නිකන් ඔළුව ඔළුවේ හරි සැහැල්ලුවක් දැනෙන්න ගත්තා ඔළුවෙන් පහළ නම් නෙමෙයි ඇත්තටම මට ඔළුව විතරයි මට දැනෙන්නේ හරි සැහැල්ලුවක් මට ඉතින ඉතිරි වචන සැහැල්ලුව කියන වචනේ තමයි සැහැල්ලුව කියන්නේ රිලැක්සේෂන් එක. ඒ කියන්නේ මල් වලින් හතර බේතක් ඒක ඇත්තටම දෙන රිලැක්ස් වෙන්න. මොකද අපි ඔක්කොටම මේ එක එක ප්‍රශ්න නිසා ජීවිතේ නොඑක් නොඑක් එක්ක මේ වර්ක් ප්‍රෙෂර් එක. එහෙම නැත්නම් ජීවිතේ ජීවත් වෙනකොට මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ඉතින් එක්ක තරහ යන දේවල් වෙනවා. දුක හිතන දේවල් වෙනවා. ආදර කඩා වැටීම නැත්නම් ජීවිතේ අපේ ආදර කරන කට්ටියෙන් නැතිවීම ඒ වගේ වේවයින් අපි සෆර් කරනවා අපේ ජීවිතේ. මේ සෆර් කර කර අපි දුක් වෙලා ඉනවා. එතකොට අපේ මනසට බලපානවා, ස්නායු පද්ධතියට බලපානවා, බ්‍රේන් එකට බලපානවා, මොළයට. ඒ මොළයට බලපාන ඒවයින් ඒ කෝටිසෝල් හැදෙන්න පටන් ගන්නවා. කෝටිසෝල් කියන්නේ නරක හෝමෝන එක. ඒ නිසා ඇඟට බලපාලා ලෙඩවල් හැදෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා මේ මල් වලින් හැදෙන බේතෙන් මොකද වෙන්නේ? සෙරටොනින්, ඩොපමින් කියන හැපි හෝමෝන්ස් හැදෙනවානේ. ඉතින් වාට මේ අරගෙන විනාඩි 5ක් 10ක් යනකොට නේද? 5ක් විතර. විනාඩි 5ක් විතර යනකොට තමයි මේ දේ පටන් ගන්නේ. සැහැල්ලුව දැනුනේ. ඔව්. ඉතින් වාට හරි මොකද හිතුනේ? හරි ඇත්තටම නේ අර සැන්නේ තියාගත්තේ. දුන්නේ හින්දායි තියාගත්තේ. ඒක මේ ඉතින් දැන් මට නිකන් ඇත්තටම ඒක දැනුණා. ඒක දැනුණා. ඇත්තටම මම මේ පවර් ෆ්ලව කියන බෙහෙත දීලා විනාඩි 5ක් යනකොට මේ විදිහට රෙකෝඩ් එකක් ගන්නවා. මොකද ඇත්තටම ඒක ඇත්තටම මං අපි දෙන්නා අද පහමාර ගෙදරින් එළියට එනකොට ඒ ඇවිල්ලා බස්සල පාරේ බස්සල ඇවිල්ලා හරියට හෙට්ටුවෙන් ආවිලු දෙකරි බල්ලේ ඇඳලා අපි ආපු හැටි. ඔව් ඒක තමයි. ආවේ මූණත් නිකන් හරි ඇකිලිලා දුකෙන් තරහෙන් ආවේ. දැන් හරි ගියා. මූණ ටික හරි ගියා hina යනවා නේද? අන්න ඒක තමයි. ඉතින් ඒ දැන් එක පෙත්තක් අරගෙනනේ විශ්වාසයක් දැන් තියෙනවා මට මේ දරුවාගෙන් ටිකක් ළමාසිකින් එනකොට ලොකු අනිවාර්යෙන් දැන් පෙටි හටක් තියෙනවා මේ පාවුලව මේ මේ බෙත් පෙට්ටියේ හට ගන්නකොට කොයි කොහොම වෙයිද? එතකොට කොහොම වෙනවද කියලා බලන්න එක පෙත්තකින් ආපු එකකින් දැනුමක් ගන්න පුළන්නේ. ඇත්තට මේක හැම කට්ටියටම හොඳයි. පොඩි ළමයින්ට හොඳයි, ලොකු අයට හොඳයි. අපේ රටේ කට්ටියට හැම කෙනෙකුටම මේක දෙනවා නම් දීර්ඝායුෂ වෙනවා. එයාගේ මේ සියලු ලෙඩවල් හොඳ වෙන්න හරියනවා. ඒ කියන්නේ බටහිර බෙහෙත් ගත්තා වුණත් මේක ගන්න පුළුවන්. කිසිම විදියට ක්ලෑෂ් වෙන්නේ නැහැ. මොකද මේවට කියන්නේ ස්පිරිචුවල් මෙඩිසින්. මල් 39කින් හදන්නේ. එංගලන්තෙන් ගේන බෙහෙත්. ලංකාවේ නෑ මේවා හදන්න බෑ. මැෂිනරි වලින් හදන්නේ. මල් වල තියෙන සියුම් සාරය අධ්‍යාත්මික පවර් එක අරගෙන තමයි හදන්නේ. ඉතින් ඒකයි කියන්නේ අපේ අධ්‍යාත්මික අපිට ඇවිල්ලා තියෙන ඉරිසියාව, ප්‍රශ්න, කෝප, ලෝභ දෝෂමෝ මේ කියන සියලු දේවල්ම සුවපත් වෙලා යනවා, සුද්ධ වෙලා යනවා. ඉතින් මේවයින් තමයි අපි සපය කරන්නේ. බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? පව් නිසා තමයි ලෙඩවල් හැදෙන්නේ. ඒ කියන්නේ මොනවද? මේ නෙගටිව් ෆයිල්ස් නිසා තමයි අපිට ලෙඩවල් හැදෙන්නේ. ඉතින් ඒ අපිට නිකන් එනවා ආතරයිටිස් එන්න පුළුවන්, ඩයබටිස් එන්න පුළුවන්, ප්‍රෙෂර් එන්න පුළුවන්. අපිට වයසට ගියාම මේ ලෙඩවල් එන්නේ මොකද? අපි එන්න එන්න මේවා ගිලලා ගිලලා දුක් ගිලලා 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 ඒක ඇඟේ එකතු වෙලා මනසට මම වාට පෙන්නලා දුන්නේ. ඒවා එකතු වෙලා තමයි ඊට පස්සේ ඇඟට බහිනවා. ඇඟට බහැලා තමයි ලෙඩවල් එන්න වෙන්නේ. අන්න ඒකනේ. ඒක තමයි. දැන් ඒ ලෙඩවල් එන්නෙත් නැහැ. මොකද අර හැපි හෝමෝන්ස් හැදෙන ප්‍රතිශක්තිකන්නේ වැඩි වෙනවා. ඉතින් ඒකයි මේ මල් බෙහෙතේ හොඳකම. පවර් ෆ්ලවර්. මල් වලින් හදන මේ බෙහෙතට කියන්නේ පවර් ෆ්ලවර්. ඉතින් ඒකයි. ඉතින් මම හරි සන්තෝසයි මේ බෙහෙත හදන්න පුළුවන් වීම ගැන. මොකද ඊට මේ බෙහෙත් ගන්න සහ මේ වෛද්‍ය ක්‍රමය ගැන මොකද ඔයාලට මෙතෙන්ට ආවට පස්සේ හිතුනේ මම කියලා දුන්නනේ ගොඩක් දේවල්. මොනම අවබෝධයක් තිබුණේ නැහැ. මොනම අවබෝධයක්වත් තිබුණේ නැහැ. මං කී මට දවසක් අහම්බෙන් මේ YouTube එකේ නෝට අහම්බෙන් මේක දැක්කේ. එදේගෙන මං කවුරුත් කරපු කෙනෙක් ගැනවත් අහලා නැහැ නේ. ඔය බෙහෙත් කරපු කෙනෙක් ගැනවත් නේ මං අහලා නැහැ. ඔව්. ඒ වත් දැනගන්න ලැබුණේ නැහැ. කවුරක්වත් දන්නේ නැහැ. හෝමියෝපති කියන දාන අහලවක්වත් තිබුණේ නැහැ. අහලා තිබුණා. හෝමියෝපති කියන නම අහලා තිබුණා. ඔව්. අහලා තිබුණාට බේත් ගත්තු කෙනෙක් දැකලා නැහැ. හා. බේත් ගත්තු කෙනෙක් අහලා නැහැ. ඔව්. ඉතින් එහෙම එකක් තිබුණේ. ඔව්. නෑ අද තමයි මේ ගැන හොඳ විස්තරයක් දැනගත්තේ. මම ඉතින් ලොකු විශ්වාසකින් මාසිකින් අහපව් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඒක තමයි. සන්තෝසයි. මොකද මේ හරි ප්‍රතිකාරම මෙතෙන්ට ආවම ආදරෙන් දෙනවා. සහ ඊළඟ පාසෙ ආවම තමයි ඕගොල්ලන්ගේ රෙකෝඩ් එක ගන්න පුළුවන් මොන වගේද කියලා නේද?
අනිවාර්ය බෝධ වෙනවා සුවපත් වෙනවා ඉතින් උතුම්ම දලේ කියනවනේ ඔව් ඉතින් ඒකයි හරිම සතුටුයි මේ ඔයාගේ කමෙන්ට් එකට මොකද මේ ඇවිල්ලා විනාඩි 5කින් ආපු කමෙන්ට් එක ඉතින් සන්තෝෂයි සුවපත් වේවා බුසර්ණයි බුසර්ණයි